ගියසති අපි කර්චොෆ් නියම දක්වා තියරි ටිකත් ඉවර කළා උදාහරණත් මං හිතන්නේ සෑහෙන කරා සෝරි ඒ කරපු උදාහරණ ටික ප්‍රමාණවත් වෙයි ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ගානක් හදන්න අවශ්‍ය දැනුම ලබා ගන්න ආයතනින් විභාගේ කිට්ටු වෙනකොට අපි බය වෙන්න එපා මොඩල් පේපර්ස් පටන් ගන්නවා ලබන මාසේ ලබන මාසේ මොඩල් පේපර් පටන් ගන්නවා ඒ වගේම ඊළඟ මාසේ කියන්නේ අගෝස්තු මාසේ බොහෝ විට ඔයගොල්ලන්ට දින 12න් බී එකක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා එතකොට මොඩල් පේපර්ස් වල ආයෙත් ධාරා විද්‍යුතය ප්‍රශ්න කෙරෙනවා අලුතෙන් ඒ වගේම දින 12න් බී එකක් යටතේ නැවතත් වැදගත් ප්‍රශ්න සාමාන්‍යයෙන් 10ක් විතර නැවතත් සාකච්ඡා කරනවා හරිද ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා එක්සෑම් එක ගැන කිසිම අලුත් ආරංචියක් නැහැ මට කියන දින එකම ආරංචිය තමයි සූදානම් වෙන්න තමන්ගේ වැටික් කරගන්න එච්චර හරිද තමන්ගේ වැටික් කරගත්තා නම් තමන් සාර්ථක වෙයි ඒ ඇරෙන්න මට වෙන කියන දෙයක් නැත හරි රයිට් හරි ජූලි 6 ඉස්කෝලේ පටන් ගන්නවද කියලා අහලා තිනවා ජූලි 6 මං හිතන්නේ ජූලි 6 පටන් ගන්නවදී සමහරක් විට වෙනත් රටක පාසල් අපේ රටේ නම් ඉතින් මෙන් ජූලි 6 නෙමෙයි මට පේන විදිහට අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර්වත් පටන් ගන්න පුළුවන් තත්ත්වයක් නෑ අපේ රටේ සමහර විට වෙන රටක වියට්නාම් වගේ වෙන රටක ඉස්කෝලේ පටන් ගන්නවා ඇති අපි දන්නේ නෑ හරි ඒ නිසා නිකන් මේ මොංගල් වෙන්න එපා पाड़ में डिन्ने राइट लियन मात्रु काव वीस्टन मूल धर्मे वीस्टन मूल धर्मे वीस्टन मेतन अल्टायन सामान्य शब्द वीस्टन मूलधर्मे वीस्टन मूलधर्मे वीस्टन मूलधर्मे मेक बहुम वेदगत हेतु कीप्या अंक एक प्रतिरोध पद्धति वलट अदाल गणने किरीम वलदी विशेषम एमसीक्यू वलदी वीस्टन मूलधर्मे नितरम वगे भाविता वेनो तदे प्रतिरोध पद्धति सुलुकिरीम वलट अदाल वलबिन केटि प्रश्न वर्ट वीस्टन मूलधर्मे नितरम वगे यदिनो एनिसा वीस्टन मूलधर्मे अपट मूलिक वशेन एमसीक्यू वर्ट वेदगत्विनो ए वगेम अपि अद इगनगन्ने यन मीटर सेतु अरने अपट परीक्षण वर्ट वेदगत्विन मीटर सेतु कियन उपकरणे सॉरी मीटर सेतु कियन उपकरणे निर्माणे विलातीन्ने वीस्टन मूलधर्मे पदनम करगेन एनिसा मे मूलधर्मे अबड करुणु कीपयक मत वेदगत वेनु हरिने मातृकावलिय इवरैनम मेन मेक होंदर बलागन इन्न परिपते ईट पस्से अपि परिपते ऐंदला इस्सरहट यमु
රයිට් මෙන්න මේ වගේ සේතුවක් චතුරස්‍රයක් වගේ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ A B C D ප්‍රතිරෝධ තියෙනව හතරක් P Q R S මෙතන B හා D අතරට සම්බන්ධ කරලා තියෙනවා ගැල්වනෝමීටරයක් හැබැයි අපි ඇත්තටම ගන්නේ මැද බිඳුව ගැල්වනෝමීටරයක් මෙන්න මේ වගේ මැද බිඳුව ගැල්වනෝමීටරයක් ඒ කියන්නේ ගැල්වනෝමීටරේ කටුව දෙපැත්තටම උත්ක්‍රමණය වෙන්න පුළුවන් කටුව දෙපැත්තටම කරකෙන්න පුළුවන් බිඳුව තියෙන මැද මැද බිඳුව ගැල්වනෝමීටරයක් තමයි මෙතනට සම්බන්ධ කරන්නේ මෙන්න මෙතනට ගන්නවා අපි විචල්‍ය ප්‍රතිරෝධයක් විචල්‍ය ප්‍රතිරෝධයක් හරිනේ නැත්නම් ධාරා නියාමකයක් විචල්‍ය ප්‍රතිරෝධයක් පරිපත් සටහන ඉදගෙන රූපේ පරිදි පරිපතය සකස් කරන්න රූපේ පරිදි පරිපතය සකස් කරන්න රූපේ පරිදි පරිපතය සකස් කරන්න මෙහි මෙහි P Q හා S අචල ප්‍රතිරෝධ වන අතර මෙහි P Q හා S අචල ප්‍රතිරෝධ වන අතර R විචල්‍ය ප්‍රතිරෝධයකි P Q හා S අචල ප්‍රතිරෝධ වන අතර R විචල්‍ය ප්‍රතිරෝධයකි B හා D අතරට සම්බන්ධ කර ඇත්තේ මැද බිඳුව ගැල්වනෝමීටරයකි B හා D අතරට සම්බන්ධ කර ඇත්තේ මැද බිඳුව ගැල්වනෝමීටරයකි sorry ඒ මැද බිඳුව වුණාම විශේෂත්වය තමයි කටුව සමතුලිත වෙන්නේ මැදට බිඳුව තියෙන්නේ මැද දෙපැත්තටම උත්ක්‍රමණය වෙන්න පුළුවන් හරිනේ බිඳුවේ සිට දකුණටත් පුළුවන් බිඳුවේ සිට වමටත් පුළුවන් පැහැදිලි හරිනේද B හා D අතර ඇත්තේ මැද බිඳුව ගැල්වනෝමීටරයකි කෝෂයේ මගින් පරිපතයට ධාරාව ලබා දුන් විට කෝෂයේ මගින් පරිපතයට ධාරාව ලබා දුන් විට බොහෝ විට මැද බිඳුව ගැල්වනෝමීටරය පාඨාංකයක් පෙන්වුම් කරයි කෝෂයේ මගින් පරිපතයට ධාරාව ලබා දුන් විට බොහෝ විට මැද බිඳුව ගැල්වනෝමීටරය මගින් පාඨාංකයක් පෙන්වුම් කරයි මැද බිඳුව ගැල්වනෝමීටරය මගින් පාඨාංකයක් පෙන්වුම් කරයි පාඨාංකයක් පෙන්වුම් කරයි හරිද අපි ප්‍රතිරෝධ හතර සම්බන්ධ කරනවා මේ වගේ සේතුවකට තුනක් අචල ප්‍රතිරෝධ එකක් විචල්‍ය ප්‍රතිරෝධ ගන්නේ මැද බිඳුව ගැල්වනෝමීටරය බොහෝ විට සම්බන්ධ කරාට පස්සේ පාඨාංකයක් පෙන්වුම් කරනවා මුකක් හරි එක පැත්තකට අපිට හරියටම කියන්න බෑ කිසියම් දිශාවකට දර්ශකය උත්ක්‍රමණය වෙනවා පාඨාංකයක් පෙන්වුම් කරනවා හරිනේ ඉන්පසු මැද බිඳුව ගැල්වනෝමීටරයේ පාඨාංකය ශුන්‍ය වනතෙක් ඉන්පසු මැද බිඳුව ගැල්වනෝමීටරයේ පාඨාංකය ශුන්‍ය වනතෙක්
ආර් විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන්න. පාඨාංකයේ ශුන්‍ය වන දෙක් ආර් විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන්න. හරිද? හොඳින් අවධානය දෙන්න. අපි මුලින්ම ධාරාව ගැලීමට ඉඩ දුන්නාම බොහෝ විට මැද බිඳුව ගැල්වනෝමීටරේ කටුව බිඳුවෙන් කිසියම් දිශාවකට උත්ක්‍රමණය වෙනවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරනවා ගැල්වනෝමීටරේ පාඨාංකය බිඳුවට එනකම්. එතෙන්දී අපිට ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. අපේ විචල්්‍ය ප්‍රතිරෝධය ටිකක් අඩු කරලා බලනවා. ප්‍රතිරෝධය ටිකක් අඩු කරාම කටුව දර්ශකය තවත් බිඳුවෙන් ඈතට යනවා නම් අපි කරපු වැඩේ වැරදි. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රතිරෝධය අගේ ටික ටික වැඩි කරනවා. එහෙම වැඩි කරගෙන යනකොට ගැල්වනෝමීටරේ පාඨාංකය කිසියම් තැනකදී බිඳුව වෙනවා. නැත්තම් අපිට පුළුවන් මුලින් විචල්්‍ය ප්‍රතිරෝධයේ අගේ ටිකක් වැඩි කරන්න. හරිද? එතකොට ආරම්භයේදී අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය අඩු හෝ වැඩි කරන්න පුළුවන්. අපි අඩු හෝ වැඩි කරනකොට ගැල්වනෝමීටරේ දර්ශකය බිඳුවෙන් ඈතට යනවා නම් අපි කරපු දේ වැරදි. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. මුලින් අඩු කරාම දර්ශකය බිඳුවෙන් ඈතට ගියොත් අපි කරන්න ඕනේ වැඩි කිරීම. දර්ශකය බිඳුවට ගැනීම. අන්න ඒ විදිහට අපට පුළුවන් උත්සාහ කළා විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරලා ගැල්වනෝමීටරේ දර්ශකය බිඳුවට ගන්න. අපි හිතමු ඒක අපි දැන් බිඳුවට ගත්තා. ඔන්න ඔය විදිහට තියෙනවා. ගැල්වනෝමීටර පාඨාංකයේ බිඳුවයි. එතකොට තේරුම් ගන්න ගැල්වනෝමීටරේ පාඨාංකයේ බිඳුවයි කියන්නේ B සිට D දක්වා ධාරාවක් ගලන්නේ නැහැ. මොකද ධාරාවක් ගැලුවොත් තමයි දර්ශකයේ උත්ක්‍රමණය වෙන්නේ. කටුව කැරකෙන්නේ ධාරාවක් ගලාගෙන යනවා නම් නේ. ධාරාවක් ගලන්නේ නැති නිසා තමයි දර්ශකය බිඳුවට આવන්නේ. එහෙනම් ගැල්වනෝමීටර පාඨාංකයේ බිඳුවක් වෙනකොට B හා D අතරේ ධාරාවක් ගලන්නේ නැහැ. පැහැදිලි? පාඨාංකයේ බිඳුවයි නම් ඒ කියන්නේ B හා D අතරේ ධාරාවක් ගලන්නේ. ධාරාවක් ගලන්නේ නැත්තේ B වලයි D වලයි විභව සමාන නිසා. විභව සමාන වුණාම විභව අන්තරයක් විභව වෙනසක් නැති නිසා තමයි ධාරාවක් ගලන්නේ නැත්තේ. ධාරාවක් ගලන්නේ නැති නිසා තමයි පාඨාංකයේ බිඳුව උනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන B හා D අතරේ ධාරාවක් ගලන්නේ නැත්නම් හොඳට අහගෙන ඉන්න. මෙතනින් එන ධාරාව කැපිටල් I නම් ඒවලදී බෙදෙනවනේ. සන්ධියේදී බෙදෙනවා. අපි දමු ඉහළින් යන්නේ I1 පහළට යනවා I2. I1 උඩට ආවම මෙතනට B හා D අතර ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ කෙලින්ම I1 එහා පැත්තට යනවා. ආයේ මෙතනට එනවා. I2 මෙතනට ආවා B හා D අතර ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ කෙලින්ම I2 මෙතනට එනවා. ඒක මෙතනට එනවා. නැවතත් එළියට එනකොට මේ දෙක එකතු වෙලා I එළියට එනවා.
එනම් B හා D අතරේ ධාරාවක් ගලන්නේ නැත්නම් P ගෙන් යන ධාරාව Q ගෙන් යන ධාරාවට සමානයි. R ගෙන් යන ධාරාව S ගෙන් ගලාගෙන යන ධාරාවට සමාන වෙනවා. පැහැදිලිද? මේ අතරින් ධාරාවක් ගලන්නේ නැත්නම් P ගේ ධාරාව Q ට ලැබෙනවා, R ගේ ධාරාව S ට ලැබෙනවා. P හා Q ශ්‍රේණිගත වෙනවා, R හා S ශ්‍රේණිගත වෙනවා. එවිට එවිට P තුලින් ගලන ධාරාව Q හරහා ගලයි. හරිනේ? R තුලින් ගලන ධාරාව S හරහා ගලයි. ඔන්න අපේ තර්කය. අපි මුලින්ම සම්බන්ධ කරාම ගැල්වනෝමීටරේ පාඨාංකයක් පේනවා. පාඨාංකයේ බිඳුවක් වෙනකන් අපි විචල්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරනවා. ප්‍රතිරෝධය වෙනස් කිරීමෙන් අපි ධාරාව පාලනය කරනවා. ධාරාව බිඳුවට ගත්තා කියන්නේ B හා D අතරේ ධාරාවක් නැහැ. ඒ කියන්නේ B හා D විභව සමානයි. එතකොට P වලින් ගලන ධාරාව Q ගේ ධාරාවට සමානයි. R වලින් ගලන ධාරාව S ගේ ධාරාවට සමාන වෙනවා. පැහැදිලිද? දැන් රූපේ සම්පූර්ණ කරන්න මේ ටික ලියාගන්න. පරිපථයේ සම්පූර්ණ කරන්න මේ ටික ලියාගන්න. හොඳින් අවධානය දෙන්න. හොඳින් අවධානය දෙන්න. බීවලයි ඩීවලයි විභව සමාන වුණාම බීවලයි ඩීවලයි විභව සමාන වුණාම ඒ කියන්නේ ගැල්වනෝමීටරේ පාඨාංකය ශුන්‍ය වෙන අවස්ථාව. හරිනේ? ගැල්වනෝමීටරේ පාඨාංකය ශුන්‍ය වෙන අවස්ථාවේදී අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හොඳට බලාගෙන ඉන්න. V A ඍණ VB A ඍණ B සමානයි I එක ගුණ කිරීම P. විභව අන්තරය කියන්නේ ධාරාව ගුණ කිරීම ප්‍රතිරෝධය. හරිද? ඊළඟට A ඍණ D සමානයි I දෙක ගුණ කිරීම R. හරි? A ඍණ B A ඍණ D. එතකොට A වල විභවය කොහොමත් පොදුයි. B හා D ගේ විභව සමානයි. එහෙනම් 1යි 2යි සමාන වෙන්න ඕන. තර්කය පැහැදිලිද කියලා බලන්න. A ඍණ B මේක, A ඍණ D මේක. හැබැයි A විභවය පොදුයි, B හා D විභව සමානයි. තර මේ දෙන්න සමානයි නම් 1යි 2යි සමාන වෙන්න ඕන. B හා D විභව සමාන විට 1 සමානයි 2 වේ. එහෙනම් I 1 P සමානයි I 2 R. මේ ගමු X. හරිද? ඒ වගේම හොඳට බලන්න, ඒ වගේම B ඍණ C B ඍණ C I 1 Q ගමු 3. D ඍණ C D ඍණ C I 2 S එක ගමු 4. C ගේ විභවය පොදුයි, B හා D ගේ විභව සමානයි. එහෙනම් 3යි 4යි සමානයි. ඒ කියන්නේ I 1 Q සමානයි I 2 S. මේක ගමු Y.
ලියාගන්න. බලන්න ලියන අතරෙම තේරෙනවද කියලා. හොඳේ. AB විභවන්තරය AD විභවන්තරය සමානයි. මොකද Aගේ විභවය පොදුයි B හා D විභව සමානයි. BC විභවන්තරය DC විභවන්තරය සමානයි. හේතුව C ගේ විභවය පොදුයි B හා D විභව සමානයි. එතකොට සමීකරණ දෙකක් ලැබෙනවා x y. ලියාගන්න. Right. අපි දැන් අලුත් සමීකරණ දෙකක් තියෙනවා x y. x y බෙදමු. ඔන්න බෙදුවා xy වම් පැත්ත බෙදනකොට ධාරාව කැපෙනවා දකුණු පැත්තෙත් එහෙමයි p බෙදීම q සමානයි r බෙදීම s කියලා එයි හරිද එහෙනම් අපි අන්තිමට ආවේ මෙතනට පටන් ගත්තේ කොතනින්ද පටන් ගත්තේ ගැලනෝමීටර් පාටාංකයේ බිඳුවක් වීමෙන් හරිද ගැලනෝමීටර් පාටාංකය බිඳුවයි කියන තැනින් තමයි අපි පටන් ගත්තේ. ඉවර උනේ මෙතනින්. එහෙනම් මට මේකෙන් පැහැදිලි වෙන්නේ මෙන්න මේක. ගැලනෝමීටරේ පාටාංකය ශුන්‍ය විට B හා D අතර ධාරාවක් නොගලන විට VB සමානයි VD විට P බෙදීම Q සමානයි R බෙදීම S වේ එනම් ප්‍රතිරෝධ අනුපාත සමාන වේ. ඔන්න මට තේරුණු දේ පටන් ගත්තේ මෙතනින් ගැල්වනෝමීටරේ පාටාංකය බිඳුවයි නම් B හා D අතර ධාරාවක් ගලන්නේ නැතිනම් B වලයි D වලයි විභව සමානයි නම් අපට ලැබෙන උත්තරේ ප්‍රතිරෝධ අනුපාත P බෙදීම Q R බෙදීම S සමානයි කියලා. P බෙදීම Q R බෙදීම S සමානයි කියලා තමයි ලැබුණේ. පැහැදිලිද? ගැලනෝමීටරේ පාටාංකය බිඳුවයි නම් ධාරාව බිඳුවයි නම් දෙපැත්තේ විභව සමානයි නම් ප්‍රතිරෝධ අනුපාතය සමාන වෙන්න ඕන. මේ ටික ලියාගන්න. Right. යටින් ලියන්න මෙහෙම. මේකට යටින් එසේම යටින් ලියන්න එසේම මෙහි විලෝමයද තර්ක කළ හැක එසේම මෙහි විලෝමය විලෝමයද තර්ක කළ හැක මෙහි විලෝමයද තර්ක කළ හැක හරිද රයිට් කලබල වෙන්න එපා විලෝමය කියන්නේ මේකේ අනිත් පැත්ත ආපස්සට 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 තර්ක කරන්න මුලින් තර්ක කරේ පාටාංකයේ බිඳුවයි නම් ධාරාව ගලන්නේ නැත්නම් විභව සමානයි නම් ප්‍රතිරෝධ අනුපාතය සමාන වේ කියලා දැන් ඔයා මේක ආපස්සට තර්ක කරන්න ප්‍රතිරෝධ අනුපාතය සමානයි නම් විභව සමාන වෙන්න ඕන එහෙනම් ධාරාවක් ගලන්නේ නැති වෙන්න ඕන එහෙනම් පාටාංකයේ බිඳුවක් වෙන්නත් ඕන කලින් කියපු කතාව අග සිට මුලට විලෝමය ප්‍රතිරෝධ අනුපාතය සමානයි නම් විභව සමාන වෙන්නත් ඕන ධාරාවක් ගලන්නේ නැති වෙන්නත් ඕන හරිද ලියන්න එනම් එසේම මෙහි විලෝමයද තර්ක කළ හැක එනම් එනම් ප්‍රතිරෝධ අනුපාතය සමාන වන විට
ප්‍රතිරෝධ අනුපාතය සමාන වන විට ප්‍රතිරෝධ අනුපාතය සමාන වන විට B හා D අතර B හා D අතර ධාරාවක් නොගලන අතර B හා D අතර ධාරාවක් නොගලන අතර B හා D ගේ විභව සමාන වේ बी हा डी अतर दारा वक् नोगलना तर बी हा डी गे विभव समान वे विभव समान वे पहले अपि मुलिम पटांगते पाटांके बिंदुवाइनम दारा वक् नह विभव समानाय प्रतिरोध अनुपाते समानाय केला ඊට පස්සේ අපි කිව්වා ආපස්සට තර්ක කරන්න විලෝමයට යන්න ප්‍රතිරෝධ අනුපාත සමානයි නම් ධාරාවක් ගලන්නේ නැහැ විභව සමානක් වෙනවා දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් හරිද දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් ඒ වගේම තව දෙයක් තියෙනවා මේක බලන්න දැන් අපි ඉගෙන ගත්තේ प्रतिरोध अनुपात होमने ओगने अभी गिन गत्ते एक मे पैतर P बेदीम Q R बेदीम S हरने है भाई गणिते अनुव मेक पोड़ा पदमारु करात आउलाक ने मेदेन मारु करात आउलाक ने अनुपाते अत्तीन एक अन्ने P බෙදීම R Q බෙදීම S කියලා කිව්වොත් දෙකම එකයි P බෙදීම Q R බෙදීම S නම් P බෙදීම R Q බෙදීම S කියලා ලිව්වත් ගණිතයේදී වැරද්දක් නැහැ මේ පද දෙක මාරු කරා එච්චරයි හරිනේ ආ එහෙනම් අනුපාතය මේ පැත්තට සලකනවා වගේම මේ පැත්තටත් සලකන්න පුළුවන් P බෙදීම R Q බෙදීම S P බෙදීම Q කියලා ගන්නත් පුළුවන් P බෙදීම R කියලා ගන්නත් පුළුවන් අනුපාතය දෙපැත්තටම වළංගුයි හරිනේ අනුපාතය දෙපැත්තටම වළංගුයි පැහැදිලිද මේකත් ලියා ගන්න එසේම 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 P බෙදීම Q සමානයි R බෙදීම S මෙන්ම එසේම P බෙදීම Q සමානයි R බෙදීම S මෙන්ම P බෙදීම R සමානයි Q බෙදීම S ද වේ මේක වගේම මේකත් වෙන්න පුළුවන් මේක මෙන්ම මේකද වේ හරිනේ